ගෙවෙන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන අයිටයෙන් ප්‍රවෘති සමගින් මම ආසිරි ප්‍රමවර්ධන. මම කුෂාණී කවුශල්ලයා ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘතිී සිරස් තල වෙත. ජාතයන්තර බලපෑමෙන් රණවිරුවන් නිදහස් කරගත්තේ වත්මන් රජයේ බව ජනපතිකයි රෘපියල් කෝටි හය දහස්සක ව්‍යාපෘති පොළොන්නරවී ජනතා අයිතියට. ්‍රී ලංකාවවිශිෂ්ටයි පොදුරාජ්‍ය මණ්ඩලයෙන් සහතිකයක් පිබිඳම පොළොන්නරු වැඩස්ටා නරතේ ව්‍යාපෘතියකසිය අසුවක් ජනගත කිරීම සාර්ථකව අවසන් වුණ. ක්්‍රේත්‍ර පහක්වඔස්ේ පොළොනරු දිස්ත්‍රික්කේම ආවරණ්‍යය වන පදී පිවිිම පො නරුව ක්‍රාත්මක කෙරුණ. සංවර්ධනයේ අරුුණලු සමක ජාතික සමකියත් ආගමික සංහිදියාවත් අහවරු කර ගැනීමට කැපවන්නේ. ජනාතිපතිතුමා පොළොන්නරුව ලංකාපපුර ප්‍රදේශේදී ප්‍රකාශ කලා. ඒ ලංකාපපුර අල්හිලාල්පර ජුම්මා මුස්ලිම් පල්ලිය පැවති වැඩස හනකට සහභාගේ වෙින් පිබිඳම ොන්නර වැසටහන අයටේ මෙම පල්ලියේ සම්වර්ධනකටේතු රැක් සිදු කරතිබෙනවා. ජනාතිපතිතුමා වෙත ආශිර්්වාද කරමින් විශේෂ ආශිර්වාද පූජාවක්ත පැත්නා. ඒ දද කාදර් ස්ථා න මැතියමතිවරන් මෙන්ම මැදිිගිරිියයාආසේ මුස්ලිම් ප්‍රදේ භාර ශ්‍රී ලංකා නිදිහස් පක්ෂ සවිධායික එම් නසාඩින් මහතා ඇතුළු පිසක් මිමවස්ථාවට සහ ාගේ වනා. මේ පිවිදවම් පොළොන්නරු වැටටහන පටන්ගත්තේ මේ දිස්ත්‍රික්්‍යය විදිහට බොහෝ ප්‍රශ්න රාශයක් තිබුණු නිසා ජනතාවට පාසල්ල ඩිස්පටුනෑ. ගොඩනැකිරිනෑ ක්‍රීඩා පිටිනෑ ඉඩකඩනෑ පන්තිකාමරනෑ රෝහල්ොල්ල ගොඩනැකිරින. ඒගේ සෑම තැනකම අඩු පාඩු රාශයක් දෙබුණා. අපි හටේ ජනතාවගේ චන්දය ලබාගන්න. ඒවගේම සේලුම බෞද්ධ හින්දු කතුවලික ස්ලාම් පූජකතුමල්ලගේ ආශිර්වාාදය ලබාගන්නේ. පාලකින් විදිහට බලයට පත්වෙන්නේ මේ මහජන සේවාන් නිෂ්ට කරන්න. ඒ සේවාවන් නිෂ්ට කරන්න බැරිවුණොත්? ඒ අවංක දේශපාලක් කට තිබන ලොකු හිතය මාරවා. තමන් මහජනයට පොරොන්ද විත්තදේවල් ලිෂ්ට කරන්න බැරිවනා කියලා. තමගේ හිරද සාක්ෂයකිවොත් ඒක ලොකු වේදනාව.ඒ තට දෙන දඩුවමක්. ඒක නිසා දේශපාලක්නයකිය පලවිනි වගකීම මහ ජනතාවට රටට අවංකවයේ සේවාවන් ෂ් කරන එකයි. අපි අපේ රට වශයෙන් ගත්තා හම ජාතික සංහිදියාවකොටනගන්න සිංහල දමිල්ල මුස්ලිම් ජනතාවතරේ සමගේ කොන්න කලා මේ රටේ නැවත යුද්යක් ඇති නොන දිහයට කටයුතු කරන්න විශාල වැඩකොට සක්කර ලතිබෙනවා. රටේ අනිකුත් ප්‍රදේශවලත් විශාල සංවර්ධන කටි රාශයක් කරෙන. මේ සවර්ධනටයුතු පහුගේ අවුතු තුනා මාක ඩ කා යක් තුල කෙර. තමයි ි පවුගේ මාශි පටන්ගත්තේ ගම් පෙරලිය වැඩටන ග්‍රම ශක්ති වැටන ගී අවුද. ඒවාගේ න්ට ප්‍රයි ්‍ර ංකාක ටාන ෑ ප්‍රදේශයකම ඒ සෑම දේකීම බලාපොරොත්තුවවෙන්නේ ප්‍රධාන වශයෙන් මේ රටේ ජනතාවගේ දුගේ භාාව දහස් කල්ල ආර්ථක වශයෙන් හොඳ ජහපත්තත්වයක් ති වෙන සමුෘදිිමත් ො. මිනිස් ජීත්වන සමාජයක් කදන්න. මේ කගවදාවත් දැකලන මේ වගේ සීයකට වෙලා වෙට ප්‍රජෙක්ස් ජනතාවට කිස්සිීමම ආගම්බේදයෙන් තොරව ජාතිපේදයෙන් තොරව පක්ෂවේදයෙන් තොරල මේ වගේ සංවර්ධන කෝටි හයදාහක් ඔබතුමා දුන්න මුදල්වලට ඔබතුමා හදරපු පාසල් පල්ලිය පස්ියල්ම සංවතන වෙන පලාා ඇමතුර වෙල්ලා හෝපන් ගරපු පුතුම යුගයක් තුමා. ති වාගේලා මම මේ ලා සතු කිය කැමති දහසෙන් පසුව කௌරු తෙවගේ කරලනෑ න ප්‍රදේශවල සිංහල දෙමල මුஸ்ලිම් ජනතා වතර බේද කෙතිකරడ කම වැപළ ක්මේ අප රටතුළ දා දලා. කරන කණඩයමක් ඉන්නවා. ඒවා පී අවලංගු කරලා ඒවා කඩාගපල් කරලා යන්ඩෝනනං අපි තොක්කම එකට එක සමාජයක් පශයෙන් සහජීවනි එතිකරඩ සියල්ලනාම ආගම් පේදයෙන් දොරව එකට ඉන්ඩෝන ඒකට හොඳම නායකඇතමයි අපේ ජනවි මෛත්‍රිපාල සිසයන ජනාදවත්තුමා පරාක්‍රම රජතුමාගෙන් පස්ස. පොළො දරග දිස්ත්‍රීකයට සේවාවක් කරපු රාක්‍රම දිස්ත්‍රීකේ. පරාකරම් රජතුමාගේ ඒය පරාක්‍රම සමුද්‍රයෙන් ලෙබෙන හෑම වීක. ම පරාකල්ම 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 කියනවා. ඒවාගේම අනාගතයේදී හෑම වී කරලක්ම මෛත්‍රී 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 කියයි ලගම පාසල හොඳම පාසල වැඩසටහන අතේ හබරන මහා විද්‍යාල ඉදිකල ෙමහල් පන්තිකාමර ගඩිනගින් ලහා ගුරුණනිවාසේ විෘත කරුණනේද ජනාධතිපතිතුමාගේ ප්‍රධනත්වේ. පසගේ අපපසසාමාන පෙළ විවාාගෙන් විශිෂ්ඨතා දැක්කූ දරුවන් දෙෙනෙකු වෙත ජනාතිපතිතුමා තිරණ ප්‍රධානය කළ විද්‍යාලයේ සිසුවෙකු නිර්මාණය කළ ජනාතිපතිතුමාගේ රූපය සහිත සිතුමක් ජනාතිපතිතුමාට පිරිනැමීමට මෙහිී සිදු වනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂතරුණ පෙරමුණේ සබහපති ශාන්ත බන්ඩාර මහත ඇතුළ පිරිසක් මෙමවස්ථාවට එක් සිට. ලංකාපපුර ජයන්ති කනිෂ්ට විද්‍යාලයේ නව පන්තිකාමර ගොඩනගිල්ල හා කෑගලු ගම කිනිෂ්ට විද්‍යාලයේ නව පන්තිකාර ගඩනකිල්ල සිසුව ඇතිට පටත් කළේ රාජච්‍ය අමාත්‍ය පියසේන ගමගේ පාල්ලිමන්තු මන්ත්‍රී නාලකොන්නේ යන මහත්තරන්ගේ ප්‍රධනත්වෙන්. අි අද දකිනවා ොළොන්න්නරුව විසාාල පෙරලියක් පරිවර්තනයක් මේ අවුරුදු කී පේතුළත් සිදවල තිබෙන. නිසා අද මේ පොන් අරුදිත්‍රක්ය නැවත ඒ පැරකම් යුගයක් කරා දැන් අරගෙන ගිහිල්ලතිබෙනවා. දීවර ගම අල්මදනනා මුස්ලිම් පාමික විද්‍යාලයේ නව පන්තිකාමර ගොඩනැකිල්ල හා නිෙළුම්පුර අල්ලික්‍ර මුස්ලිම් ප්‍රාතිමික විද්‍යාලයේ පන්තිකාමර ගඩනැකිල් නිියෝ්ශමාත්‍යවරන් වන ඉන්දික බ්ඩාරණයක හා චම්පිකා ප්‍රේමදාශසෙන මහත්තරු නති බියෘත්ත කරුණා. අද කොළොන්නරුව ජනතාවට අධකර ජනාධිපත්තුමා ශක්තියක් දෛරයක් ච් පාල සිරිසේන ජනාතිපතිතුමා. එතුමා අපේ රටේ පහළවෙච්ච ඉතාමත්ම ශේෂ්ठනායකි. එතුමා අපිබදෝ කතා කරන අපිට විශාල வேලාාවක් දවසත් දෙකක් කතා කන්න පුළුවோ. පර குும்பாා ඇතුරුවන් පස්සේ ඇතවශිර්ම මේ රට එක්ේසත් කරන ඒගේ මේ රට සම්වර්ධනය කරන ත්‍රාචනාක තමයි மච්ච පල සිරිසேන කිය. ාත්‍යන්තර ලපැම්වලින් රණවිරුවන් ගලවාගත්තේ වත්මන් රචේ බව, ජනාතිපති මෛත්‍රපාල සිරසින බැතිතුමා අවධරණය කරනවා. රණවිරුවන් පමණක් නොව ඇතැම් නාකයින් විදුලිපුටුවෙන් ගලවාගත්තේ ද වත්මන් රජේ බවයි ජනාධිපතිතුමා මනම්පිටි ප්‍රදේශේදී ප්‍රකාශ කළේ. ජාත්‍යන්තර යුදාති කරන හා විදුලිපපුටු පිබඳ පසුකි ර්චය සමේ මහත් කතා බහක්ඇති වුණා. ඒවා කරලියට ගෙනමින් චන්ද දැහැගැනීමේ ක්‍රමට දැන් තිත තබා අවසන්. ්‍රීලංකාවට එරහිව එල්ල වූ ජාතන්තර බලපැම්වලින් ගැලවීම සඳහා නියමිත කාලටත් පෙර චන්තිකටයාමට පැවති රජයට සිදනා. එමෙන්ම එම යුගේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රීලංකා කාර්යාලයේ ඉදිරිපිට උපවාසේකට ගිය කැබිනට අමාත්‍යවරකුට තැබිලි වතුර පෙවීමට පවා එදා රාජචනායකයක් කටයේතු කලා. මානව හිමිකම් මහ කුමසාරිස්වරිය විවාහකර ගැනීමට කැමති බවට එම රචයේ අමාත්‍යවරකු ප්‍රකාශ කරමින් රාචච තාත්‍රකින් පවා හැල්ුවටලක් කලා. මෙවැනි තත්වයක් යටතේ දිනෙන් දින මාත්‍රභූමිය ලෝකෙන් හුදකලාවන තත්වයකට පත්වනා ඒසිියල්ල උඩු යටිකුරු කරමින් රට ජාත්‍යන්තරය හමුුවේ ඉහලින්ම ඔසවා තැබීමට තමන් ප්‍රමුඛ වත්මන් රචයට හැකව බව ජනාතිපතිතුමා පෙන්වාදෙනවා. ලිප්ටන් වට රවුේ විහාරමහදේවී උද්‍යානේ ඳල් කට්ියප පෙළපාලියන ආ් ුවට විරද්ධ උද්ගෝසනය කරනවා. පම්බැල්ලුවමකු අලු සට පාටතිෙනනවා. නැහ. ඔක්කොම පරන්න කසිිබල් රටම් පාට. රණවිරුව බේරගන්න කියනවා. රට බෙදන්නේ පා කියනවා. රට පාවා දෙන්නේ පා කියනවා. දේශීය. වෙෙලදකි විසුම්මලින් රට යතත් වෙන්න දෙන්නේ පාගනවා. අපි රට පාවා දීලත්නෑ රට පාවා දෙන්නෙත් නෑ. රට කඩන්න දෙන්නෙත් නෑ. රණවිරුවන්ට ජාතින්තර. පලපෑම් සසිියල්ලෙන් මේ රටේ රණවිරුවන් නිදහස් කරගත්තේ මත් මගේ ආණ්ඩුවත් අපි කියනක ම බොහම පැදිලෝ මන්ගේ කොල්ලන්ට කියනවා. එඒදා කතාකරපු ජාති්‍යන්තර යුදධි කරන එදා කතාකරපු විදදුලි පපුටු. එදා කතාකරපු විදශය විනිශ්්‍යකාරු ඒවා නැත්වේ. අපි ඒවාට මහන දෙන්න බැරිනිසයි අවුරුදකට කලින් චන්දයකටගේ. එක තමයි ඇත්ත කතාව ඔබිත් මගේ ශ්‍රේෂ සමාතතුර ූමිය ලකෙන් වෙන් වුණ ජාත්‍යන්තරෙන් කොවුණා. සම්බන්ධයෙන් තමා අතිශයෙන් සතුනට පත්වන බව පොදුරජ මටඩලිය මහලේකම් පට්‍රිශියයා ස්කොට්ලන්ඩ මහත්මිය පසනවා. අමාත්‍ය රංජිත් මත්දු බ්ඩම් හසමඟ පැවැති හමෝකදී ඒ මහත්මිය මේ බව ප්‍රකාශ කලා. පොරච මන්ඩලිය රටවල සහයෝගීතාව වර්තනය කිරීම හැලි නොකරන වත්කම් පිළිබඳ නීති හඳුන්වාදීමේ වැදගත්කම, කාලගුණ විපර්්‍යයාස සම්බන්ධයෙන් සංවිධානයක් ලෙස ක්‍රියා කළයුතු ආකාරය ආදී කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වුණ. ශ්‍රීලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්තිය ශක්තිමත්කිරීමට ගෙනනෑති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්, අමාත්‍යය රංජිත් මධතුම බණඩාරම හතා පොදුරච් මණඩලීිය මහලකම්, ෙට්‍රසියා කොඩ්ලන්ඩ් හත්මියව දනුමත්කිරීමටද කටයුතු කලා ශ්‍රී ලංකාවේ ප්‍රතිය සම්බන්ධයෙන් තමා ආතිශයයින් සතුටට පත්වන බවයි මහලේකම්වරිය එහිදී ප්‍රකාශ කළේ. පාලිමන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිකිරීමට පේවරගත් බවට සිදුවන ප්‍රචාර මුළමනිින්ම අසත්‍ය බව අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කරනවා. එවැනි යෝජනාවක් කැබිලෙට් මන්්ඩලට හෝ මේ වනතුරුත් ඉදිරිපත්ව නැති බවයි අමාත්‍යවරයා පවසන්නේ. <Sit> ja vaitub, ැ අඇමතිවරුන්ගේ වැටු සේට දෙසය පහලවකින් වැඩිකිරීමට පියවරගෙනැති බවට මාත්‍ය මගින් විධ වාර්තාපාල කොටතිබුණ. ඊෙතිනේ බොහෝ මාත්‍යවල ප්‍රධාන පූතාක් ලෙසයි මේ වාර්තා කොටතිබුණේ මේ පිළි බඳ පුරුල් ප්‍රචාරයක් ලබාදීමට ඇතැම් මාත්‍ය කටයුතු කලාා. එහෙත් ඒවාෙ කිසිදු සත්‍යතාවක් නොමැති බවයි අමාත්‍ය මංගල සමර්වීරමතා ප්‍රකාශ කළේ. තුවර ගේ තුමා දැවක් ැද පාලිේ මතිවතරගින් ැු පරීම් හඟක් වන්න . අපිට තාමක ැබිනැට් එකකට අත්හමක තාවන්නේ ඔතුමා දැවක් නෑ කාාව නෑ. ඔය ඒකා බද්ධ මොකක්ද දෙක ඉන්න මිනිස්සු තමන්ගේ කාලේ මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාස කල්ලා සුනුවිසුණු කරලා අය කණ්ඩක් අපිට බාරදීලා අපි ඒ දිධිමත්ව ක්‍රමාණුකූලව හදාගෙන හොරුදු හැටකට ආසන්න කාලයකට පස්සේ යළි වතාවක් අපේ ප්‍රාතිමික ගිවිස මේේ අතිරික්ටයක් පන්නලා දිරිියරයනොකොට ඉරිසියාවෙන් පෙළන මේ හොරු රංචුව. මේ රට පූරාගනකාපු හොරු රංචුව දැන් ඔය වගේ විද්ධ චෝදනා කරනකයි කරන්න. එදාහහිද උපතුමාන්ති ආන්ඩුව දරයක් කනවා අධක පද්තියේ එම වැඩිගෙනව නම් අවුද මදනවට මැතිතුරන් වැිෙන්න්න ඕනෙ කිය ෙද සහේද එම තීන්දුවක් තිබුණ. නමුත් ඒ තීන්දුව තිබුණ පලියට අපි මේ වෙලාව. මම නම් පෞද්ගලික කාගවත් පලි වැඩි කරනවාට මේ වෙලාව විරුද්දයි. කොහ කතා කරත් තීන්දුව ගන්න මෙතුන්ට එන්න වෙන. එවන්නකු පිස්සල්ලා. සුගගේ පාලන සම, කොමිස් මුදල් වැඩි වශයෙන් ලබා කැනීමට විදෙස්නායිකෙන තිබීම ජනතාවගේ සම්පත්හා දේපල පෞද්ගලික අභිමතාාර්ථයන් වෙනුවෙන්කාපාසිනයා කරතිබීම නිසා රටේ ආර්ථිකය බරපතල අර්පදයකට පත්වති වෙනවා. එය කළමනාකරණය කරමින් ජනතාවට සහන සැලසීම යහපාලන රචේ වැඩ පිළිවෙලායි. එවැනි තත්ත්වයක් තුළ මැතියමතිවරන්ගේ වැටු වැඩිකිරීම මෙන්ම කිසිවකුගේ වැටු වැඩිකිරීමට මෙය සුදුසු වාතාාවරණයක් නොවන බවයි, අමාත්‍යවරයා පෙන් වාදන්නේ. මෙ අතර කතානායක කාරර්යාලය අද නිකුත් කළ මාත්‍ය නිවේදනයක සඳහන් වන්නේ මැතියමති වැටු වැඩිකිරීම පිළිබඳ සිදු අවසන්තීරණයක් මෙතෙක් ගෙන නොමති බවයි. මන්ත්‍රීවරුන්ගේ වැඩුක් වැඩිකිරීම පිළිබඳ පාර්ලිමේන්තු පක්ෂණයිකර ඇස්වීමේදී කරුණු විමසීමකින් අනතුරුව අවසාන වශයෙන් පාර්ලිමේන්තුවේ මහජන නියෝජත අදහස් විමසීමට හැකියාව පවතින බවද එම නිවේදනයේ සඳහන්. දෙදහස් හය නෑම්බර් මස විසිතුන්වනදින එලබිතීරණයකට අනුව අධිකරන විනිසුරුවන්ගේ වැටුප් වැඩිවන අවස්ථාවන් හිදී. ඊට සමාන්තරව මැතිීමමති වැටුබ්ද ගැපියුතු බවට ලැබි ඇති ැනුන්දම් කධානායකවරයා නිරීක්ෂණ ඉදිරිපත්කිරීම සඳහ පාලිමේන්තු මහලේකම්වරයා වෙත යමුකරති පබව එමනිවේදනයේ සදහන් වනවා. පාර්ලිමෙන්න්තුමාන්ත්‍රී කුමමාරවිල් ගම සහ නියෝච්චමාත්‍යය නලින් ණඩාරයන මහත්තොරුන් මත්‍රී වැටුප වැඩිකිරීම පිරිබඳ පල කළේ මෙවැනි අදහසක් ඕන කෙනෙක් මේකට. ඒඟයි හැබැයි හරද ශාෂියය ටව එයා එක කියන්නේ නැහැ. එකරන් කියන්නේ නෑ පඩි වැඩි කරන්න එපා පටි වැඩි කරන්න එපා. විපක්ෂේ ර්ය මක පි මමනං කියන්නේ හනම් ඒකා බද්ධ විපක්ෂයෙන් දෙන්නඕන කෙලිම්ම ප්‍රකාශයක්. අපි බලට ආපු අම මේ වැඩිකිරපු පැඩි අපි අටු කරනවා කියල දෙන්න ඕනේ ඒමන හරි අපිට ආරචි දිනේස්පුලවර්ධන ගබද්ද පවිපක්ෂය මන්ත්‍රීවරයා එල්ලි මක් කරලා දයෙනවා. ේාද කාරන නිසරුවන්ගේ වැටු තලවට පාලිමේතු මැති අමතවරුගේ වැටත් තල සසාම කරන්න කියලා. මේ එල්ලීමමරල තිෙන්නේ එක් ජාධි පක්ෂවත අන්ඩුව ොත් ඒක ප ද පක්ෂ දිනස්කු නරද මත්තය ාඩු පක්ෂේ මතියම වරු මන්දව දර අපි කකරත් අපිහ මිල්ිමක් කරලන මධ්‍යවොලින් මේක ප්‍රචාරය වෙන්නේ අපි අපේ වැටුක් පඩිකරගෙන කියලා. එහම වෙලා නෑ දැන් අධිකරන පත්කි හිපයක්. උමා ඔය බහුයෝජනා ක්‍රම ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවගේ ගැටලු විසඳීමට රජ ගෙනෑඇති පියවර සහ ඉදිරි සැසු ඇතුළත්වාර්තාවක් මාසක් ඇතුළ තිදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්්‍රාධරනයට දැනුම්දුන්නා. ඒ උමා ඔය බහුයෝජනාක්‍රම ව්‍යාපෘතියට එරහිව බ්ඩාරවෙල ප්‍රදේශයේ පිරිසල් ගොුණ කළ මූලිකායිතිවාසිකම්පෙත්සම අද කැඳ වූවස්ථාවේදී. පෙත්සම ඔක්තෝබර් මස දාවනදා යළි කැඳවීම නියමිතයි. හිට පපු මා අත්‍ය ෝහිතා බෙගුණවර්ධන හතාට එරහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විමසීම ඔක්තෝබර්ම සහතරවන්දාා සිදුකිරීමට කොළඹ මහාදිකරණය අදනියෝග කලා. රූපියල් ලක්ෂ හාරසිය දොලහකට අධික වටිනාකමකින් යුද් දේපලසා මුදල් අයතා ලෙස ඉපැයු බවට චෝදනා කරමින් අල්ලස් කොමිසමයි මෙම නඩුව ගොුණු කර ඇත්ත.ඒය කොළඹ මහාධකරණේදී කැඳවූ අවස්ථාවේ බැංකු නිලධරරිෙකු සාක්ෂිල බාදුන්න. ූපිය ක්ෂ හාරිසිය ොලහකට අධික මුදල් හා දේපල ප්‍රමාණයක් අල්ලස් මගින් අත්පත් කරගෙන ඇති බවට හිටපු ඇමතිවරයාට චෝදනා එල්ල වී තිබෙනවා. රාජ්‍යතේපල විදේශයන්ට විකුණු පසුකය ආණ්ඩුවට එම අතීතය අද අමතක වී ඇතැයි නියෝච් චමාත්‍යය අජත් මානපෙරුම මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථන පැවති මාත්‍ය හමෝකටෙක්වෙමින් ඒ මහතා මේ බව කියයාා සිටියා. ක් ජා තිපති ැ කිය නක් නි ටල ආවාද කරනවා. ලංකාවෙදීන දේපො ෙම සින්නක් කර අරගෙන. අප ආන්ඩුවක් කාපු කාල ඩපා කියලා. ඔය නායකයා! යුදහමුදා ූලස්ාන වික්්‍යනැත්ත සංග්‍රල්ලා හෝටලෙකට. දෙැන් අපි ගීන විකටුවා. හම්බද්‍ර රායි වික් වික්කද ඒ අබද ගියවසුමක් රිගස්සගෙන ශ්‍රී ලංකා වරායි අධිකාරිය චීන සමාගමක් එක වෙලා වරය කරනවා. ඇමිරටේ කිසිම දේපල විකුණනපල ආන්ඩුවට රජදේපල විකුණබූ තිිච් ආණඩු ඇඟිල් දිි කරනා. රාජපක් ෂාන්ටුවෙන් කළ ඇතැන්දේ වත්මන් රචේයට කිරීමට බැරි බවද නියෝ් චමාත්‍යවරයා මෙහිදී කියාසිටියයා. මහින්ද රාජපක්ස කියෙන වැඩබැරි ආ්ඩුව. සමහරව බෑ තමයි. මෛත්‍රිපල මහත්තගේ දරුවගේඉල්ල කාරීස් පැත්දිනෑ. බන්දනාගාට පැල්ල හිරකාරව මෙරුවනෑ අපි. අපේල මාධ්‍යවේදීන්ව අතුරුදහන් කරන වතුරල්ල මිනිස මරාදැම. මගේ අර්සාදගේ පවරගන්නා කිය ෑගහපු කම්කර මරවා දැන්ම. බේහතම අපි නිව කරන්න. අපි අනිත්වැඩ කරනවා. පි රටේප ජාතන්ට වාද හදනවා. රටේ ආර්ථික නිර්මාණය කරනවා. . ලබන වසේ රටපුරා නිලසිවන කාර්යාල දාහත්‍ර දහසක් ගොඩනැගෙන බව අමාත්‍ය වචිර අේවර්තන මහතා පවසනවා. රවා විකම ට. යෝජනාව අපේ අමත්‍යයන්සේ දුන්නා යෝජනාවය අපිකිවා පෙච්චර ොලවු ිලියන් ගාන ක අපරාදය නවවා මගින් ඉල්ලිී මත් කරා අපිට එකවර බිලියල විසි පාහතන කියවා. අිය මාස හයකද මේ දාාහතර දාමගල වර ො දිශික්තු පරිපාලය එක කරකටගේෙනවා ප්‍රාදේශ පරිපාලය ශක්ති මත් කරනවාන් ග්‍රාම සේවා වසම පරිපාලය ශක්ති මත් කරනවා විස්සයි විස්ස වෙනකොට අගක සම්පරුණල කරන ුල්ල කායවා යි . පදුක්ක ප්‍රදේශය මහලෙකම් කාර්යාලයට අයත් නිලසවන කාර්යාල කිහිපයක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්ව මිෙනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. නිලසෙවන කාර්යාල අටක් මෙහිදී ජනතා අයිතියට පත්කරුණ. ස්‍රදේශ කටයුතු අමාත්‍යංශය යටතේ ඒ සඳහා බෑ කරුණු මුදල රුපියල් ලක්ෂ එක සිය හැටක්. ප්‍රදේශය මහජන නියෝජිතයන් නැතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වනා. ஸ்ட்ரே லாங்கிய சினமாஷேத்ரே நிியலினு කலா கருவாන්ගේ சினமாபலா பொறத்துவ சரசாவி சம்மான உலை. திස් හத்துவன சரசாவி சம்மான உள்ளல அகிரோமாத்திரணில் விக்கிரமසිංහ கතා நாயக்க கூஜாய் சூரிய முதල් ஹாஜன மாධ්‍යமாத்திே மங்க சமர வீரන மහத்துருன்னத்தலு சම්භාවனிய පිரிசகගේ සභகතුවேன் அති உත්කஷවத்து அது පவத்துலாம். ஏபிිலிිබது தொடத்துருගனන්නේ දිனுஷකා பிர්‍රமோதா. ඉලගේ කලාකෙත පෝෂ්ණී කරන්නට ජනමාවෙන් ලැබෙන්නේ ඉමහද්දායිකත්වයක්. ශ්‍රීලාගේ සිටමාවේ මහ කලාමක්කල්ලය සර සවි සම්මාන උෙන දෙදහස් සහ අට බධරනායක සමතරන ශාලා පරිස්තට්‍රේටී අති උත්කා ශිපාත් ලෙස තවැැටුළා නීට සුළු ොහතකට තෙරයි ඇමාවට පත් වුණේ දෙදහස්දහ අත සරවි සම්මාන්ධ උලෙන සඳහා වි්‍යුත් මාත්‍යයනු ප්‍රහැල පාතුන්නේ අයිතිීන් මාත චාලයයි. ਹ प्रਨ स ਹ ਕਤੇ ਦਰਾਦੀ पਤਰ ਕਾੇ मਹ ਤਰ ਲੇखाਾ आयਤਆ ਇ ਕ ਿਾ पूਤ ਨੁ ਤ ੇ ਲ ੇ का ਲ ਤ ਤ ਸਤ इਦਰ ਤੀ सੀ ਕਾ ਤ ੇ ਲੇ ਨ ਸ पा ਮ ਦ ਼ਾ प्रਮਦ ਾਕ ਜਤ ਨ ਾਰ ਸਰੇਸਤ। උසට හරිහැටි ආහාරයක් හෝ අකුරු කරන්නට ඇතිතරම් පොතපත නැතිවෝද හිතේ වරන්් අධ්‍යාපනය ලබන පුත්த்தලම මදුරන්කුළිය வேලාසි රජයේ පාසේ දරුවන් ගැන අප ප්‍රවෘතිතුළි මට පෙර හෙළි කලා. පොල්ලතු මඩුවක ඉදිවන ඉගෙනගන්නා මෙම දරුවන් පිළිමඳ හෙළකිීමත් සමඟ එම දරුවන් උපකාර කිරීමට IT සමග බොහෝ පිරිසක් අත් වැල්බැඳගත්තා கும்பස් බැඳ ඇති පොල්ලතු මඩුවක ඉතා අපහසුවෙන් අධ්‍යාපනය ලබන வேලාசிය පාසலே දරුවන් පිළිබඳ අප කළ හෙலிදරවටනුව බොහෝ දෙ далекоෙකු මෙම පාසල පිළිබඳ விම සාබலுவ. ஏ අනුව பாාசலට නவு ගොඩනැகிலிි දෙකක් எதிකිරීමට தீரණே කෙරண. ගොඩනැගල්ලක් ඉදිකරදීම සඳහා අමාත්‍ය මනු ගනේෂන් මහතා හා රාජ්්‍ය අමාත්‍ය පාලිත රංගේ ප්ඩාර මහතා ක්‍රියාකරමින් සිටනවා. අන ගොඩනැගල්ල පරිස්ත්‍යාගශලීන්ගේ ආධාරෙන් විද්‍යාලයේ සිසු දරුදැරියන්ගේ හා දෙමවපියන්ගේ කැපවීමෙන් ඉදි කෙරමින් පවත්த்திනවා මේ අනුව පළමු ගොඩනගිල්ල ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරුණා. විද්‍යාලයේ සිසු දරුදැරියන්ගේ දෙමවපියන් සල්පිලක් පවත්වා එකතු කරගත් මුදලද මේ සඳහා වැ කරෙනවා. ගොඩනගිල්ල ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය සපයන ව්‍යාපාරිකයෙකු වන හර්ෂඩස් මහතා ඇතුළු පිරිසක් සහභාග වන. රෘපියල් ලක්ෂ පහලවක පමණ වියදමින් ඉදි කරන මෙම පාසල් ගොඩනැගිල්ලේ සැලැස් මහා ඇස්තමේන්තුව නොමිලේ සකස් කළේ ආර්ච් ඉන්ටර්නශනල් ආයතනයේ අධ්‍යක්ෂවරුන් වන ආරිය ගාල්ලගේ හා ශ්‍රීලාල් දල්පදදාද යනමහතවරුන් ජාතියේ අනාගතය වන දරුවන් ගැන නිරන්තර අවධානෙන් පසුවන යිITයෙන් තුළින් සිදුකරන මෙම මහගුකාර්ය ආතිශයින් අගේ කළ යුතු බවයි පාසලේ දරුවන් දෙමාපියන් මෙන්ම පරිත්‍යාගශීලින් පෙන්වාා දෙෙන්නේ. මේ පාසලේ දරුවන්ට දේ‍යපන හදාරන්නට ත දුව ගස්හැරතම පහුගේ කාලසීමත් අධ්‍යාපනය හදාරන්න. ඒම ඉන්න අවස්ථාගෙතම ස්වාධීන රෝපවන්ස් ආයතනෙ සම්බන්ධයලා මේ පනවිඩේ හට දූලින්. මට හරි සන්තු සයි ූ ලාන්ගේ ික දැකලා අපිට උඩාව කිරීම ගැන අපි බලාපොරොත්තුවෙනවා විස්සාානය කටිදමින් ගොඩ නකිිලත් ැනීමට මේ මාසය අවසන් වීමට පෙර දරුවන්ට ඉගිනීම කටුතු කරෙනයන්න වාර්ධන බලාපොත්තුවෙන්නේ අයියෙන් එක තව නැදලා මාමලා කට්ියක් එක්ක ඇවිල්ල අපේ බිල්දින්න එකටාද මුල් ගාල තිබ්බා අපිට ගොඩක් සතුටයි එඒ අයට ගොඩක් ස්තුූතියි මේක අදන් නොදපුරු පයිටන් එකේ මාමල නැදලාටයි ඒ සමඟකතුන්න හැමෝටමයි ස්තුතියි. ොඩනැகிල්ල ඉදිකිරිම සඳහා விවිද්ධ පරිත්‍යගශීලින් මේ වන විටත් ගොඩනகிි ද්‍රෞව්‍ය ලබ දෙමින් සිටිනවා. ඒ අනුව එම ද්‍රෞ්‍ය පාසලවෙත රැගෙනයාම සිදුවනවා. හුம்பස්பැதி பொොල්ல்லතු மඩුවක அකருකது வேලාசிய පාසலே දරුවන්ටது. නිදහසේ හා ආරක්ෂා සහිතව අධ්‍යාපනය ලබීමට අවශ්‍ය පහසුකම් සැලසෙනතෙක් ITN ප්‍රෞෘති්‍යශය අවධානෙන් පසුවනවා. ඌ පරණගම පනාකොඩ ගල් පට්ිය ගම්මානයට යාම සඳහා නිසි මාර්ගයක් නොමැතිකමින් ප්‍රදේශවාසීෙන් විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිනවා. කෘෂිකර්මාන්තයෙන් ජීවත්වන මෙම ජනතාව ගමනා ගමන කටයුතුවලදී පත්වන්නේ දැඩි අපාසුතාවකටායි. ඌපරන ප්‍රාශේක කොට ඇසිර අයිති පාගොඩ ාෞන්සේක වසමට යත් ගල් පට්ටිගෙන ගම්මානේ බොහොම දුකර ගම්මානයක් මේ ගම්මානය පවුල් පණහ හැටක් කොමන ජීවත්තයෙන ොහොම අසරල් මිනිසු ගොවිතැන් ත් කරලම ජීවත්වවෙන්නේ අගල් ගැහිලා ගල් ගල් මතුවෙලා මිටරුන් ගන්න යිෂ කලේකටත් යන්ඩ බැරි දුර වෙලා තින පරක්මය එක මේ අපිද දැම් ගොවිතැන් කරු මිනිසු ගොවිතැන් කරත් ආදායම් ගණ්ඩත් අපි කිලෝමීට දෙක් දර ඔලුවෙන් බර අරං යන්ඩ ඕනි මේ බඩුවක් මූටක් අපි සෑහ දුරක ඉන්නලා අපි ඔඩු ත්‍යයාන්ටින් ගඩුව කැටේ හරි වැලි හරි අපිගෙන් දෝන මේ අනාග පරම්පරාදි ඉෂ්ට කරලා දෙන්න කරුණය කාරණකවා පිල්ලසික් පලස් සබාාවලින් ප්‍රදශබාලි මේ හරියට කරනවාදිකන පට විමසනය කළ බලාන්ඩි කියලා මොකද අපි මේ විදින දුක අන්සභාග රෝගය න්න හර යුදහමුදාව ආවාදේදවෙච රනවරෝ ඉන්න යා කී සර වැටල තර ෙ ම ර ල්ලද බෙද. හිකාල්ලඩේ ලමයි සපත්තුමේස් අතේ අර්ගෙනයන්නේ ඒවගම රෙදිවල මඩට වර්ගනයන්නේ මොහෝම අපිසි ද දිී වා ස්කෝට යන්නේ. ඉල්ලන්න බලලාධරෙන් අපේ මේ පාරහ කළ දෙන්න කියෙනෙ විතාපි වෙන කිසි දෙයක් ඉල්ලන්න දැන් ව්‍යාපාරිකපුුවත්. පෙක් වන ි නිස් ෙින ත්තමාචාර ලෙල ලබන විසිපස දින බඩා නායක ජත්තන්තර අනුස්මරණ සම්න්ත්‍රන චාලාවදී පැවැත්වීමට කටයුතුය දත්තිබෙන පා සිග්නස් ්‍ර ලංකා පර්ශදය මේ සංවිධහන කරනවා. තෙලයාට හ සිදමා නිර්මාණ වැසක් දෙවර සම්මාන් උලෙලිති ඇගීමට ලක්කිරීමට නීමිතයි. ්‍ර ලකා තරත්ව ර්ධය එකර ගනිමින් දෙරට අතර ආයෝජන බැඩිකර ගැීමේ අරමුණින් ශ්‍රීලංකාවේ ෝජයන් වානිච මටලේ සහ ෝජයන් දේශය සංගමය පසුකි දස්ථාපිත කර චීන ෝජයන් වා ච මන්ටඩලේ මේ සංවිධාන කරතිබුණා.ෆයිසමුස්තාාපා නවින් දිසානායක අනමාත්ත්‍යවරුන් සහ දෙෙස්විදෙස් ආයෝජකයන් රැසක් මෙමවස්ථාව ටෙක් වුණ. No -S -S ි ලංකාේ ප්‍රමතාවට ඇති කළ ආසිරි රෝහලේ ඇටමිදුළු බද්ධකිරීමේ විශේෂක්ඥ ඒකේ ආරම්භ කර වසරහත්තරක්තිරීම නිිමිත්තෙන් උත්සයක් සංවිධහන කරතිබුණා. ඉතාලයේ කියෝtu චිල්්‍රන් පදනම සමඟ එක්ව දෙදහස්දාහතර වසරේදී ආසිරි රෝහල මෙම එකකය ස්ථාපිත කලා. විශේෂක්ඥ වෛද්‍ය සහ හෙද කාරි මණ්ඩලයකින් මෙම ඒ සඳහහාෙන්ඩවූ විශේෂ වාටුවකින්ද මෙම ඒක සමන්විත වනපා. කාමැකුවේ හැත්තෑ නවනි සංවත්සරය වෙනුවෙන් සංවිධහන කළින්කබක් කොළබ නිදහස් චතුර ශ්‍රේ ලංකා බැංකු අධිශ්‍රණිෂ කාවේ දීපවැත්වුණ. මහ සංග්‍රත්නී ආශිර්පාදය ලබාගැනීමේ අරමණින් මේ සංවිධහන කර තිබුණ. ලංකා බැංකු කලබ නාකාරිත්පය තුළු කාරි මණ්ඩල මේ සඳහා සහබහකිපුණ. බ්‍රතාාන්නේ නොතම්ප්‍රිය විශ්වවිද්‍යලය හා බම් මෙස්සා අහිතන එක්ව බැංකෝ ශිෂ්‍යාවන් සඳහා නව උපාදිි පාටමමා ලවක් කාරම්භ කලා. ඳහා විශේෂ උත්සවයක් කොඹ බෞද්ධ ලොක මවති බ්‍රිතාන් තානා ප්‍රතිකාර්යාලයේදී පැවැත්පොනා. දෙස්විදෙස් නෝජතැන් බ්‍රැක් මිඳහ එක්ව සිටියා. ලංකාේ ටෙක්නෝවිෂන් දෙද හස්දහට සම්මාන උල සැපතම්බර් විසි වෙන දි පැත්වීමට කටයුතු දාාති බෙනවා පිරිබඳ දැනවත්වීම මධ්‍යහමක් කොළඹදී පැවැත්පනා. සම්මාන උලෙල්ල සංවිධහන කරන්නේ ලංකා කලියය පුද්කලික්ක සමාකමයි. ්‍රී ංකාබැකු සංගම ප්‍රහදනල එකකම් රවිීද සිිල්වා ලංකාක්ලියය පුදගලික සමාකමේ සබහපති අනිල් අමරසුරියයන බහත්තුරු ඇැරු නිලදහරින් පෙරිසක් මධ්‍යහමෝටෙක් පුණ ඒ සමගින් ප්‍රවෘති අවසන් වනවා ප්‍රෘති විකාශයෙන් අනතුරුව තත්පර එකසි අසුව විශේෂංකය බලාපොත්තුවාන්න සු www.ipnnews.telk. දේශපාලනය කරනවුන් දේශපාලනය රැඳී සිටීමට නම් එම දේශපාලන ්‍යාපාරය ජනතාවගේ පොදු වුවමනාවන් සාක්ෂාත් කර ගනීම වෙන් වෙන් පෙනී සිටිය යුතුය. ජනතාවගෙන් වෙන් වූ දේශපාලන ්‍යාපාරවලට පැනත්මක් නැත. යම් දේශපාලන පක්ෂ චිරාත්කාලයක් පවතින්නේ පොදුජන හදවත ආමන්ත්‍රණය කිරීමට සමත්කම් දක්වන නිසාය. එහෙත් මෙහිදී වඩාත් නිවැරදි වූ දිශාවට ජනතාව මෙහයවීම වැදගත් කරුණකි. හෙත් පට්ටපල් බොරු සමාජ ගත කරමින් ජනතාව මුලාවේ තමන දේශපාලන පක්ෂවලට පැවැත්මක් නැත. ජනතාවගේ පොදදු අභිලාශවයන් ඉටුකිරීම වෙනුවට තම තමන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් පෙනී සිටින දේශපාලන නායකන්ට වැඩිකල් දේශපාලනෙහි යෙදීමට හැකිවන්නේ නැත අද රාජපක්ෂවරුන්ට සිදුව ඇත්තේ ඒය. ්‍රී ලකා දහස් පක්ෂය නැමැති දවැන්ත දේශපාලන පක්ෂය දෙකටකඩා, රාජපක්ෂ පවලේ බඩගෝස්තරය සොයාගැනීම වෙනුවෙන් ගොඩනැගූ පොහොට්ට කල්ලිය අද நන්නත්තාර වී ඇත. රාජපක්ෂ පෞලේම සහෝදරයෝ බලය වෙනුවෙන් කුලල්කා ගැනීම දැන් එලිපිටම සිදුවමින් පවති මේ කලල්කා ගැනීම එලිපිට වනවිට එයඇතය. ඊ දිනේ දී ජෝගයක් සංවිධානය කළේ ඒ කැත හෙළුව වසා ගැනීම වෙනුවනි. තමන්ගේ පාක්ෂිකාව වහසි බස්වලින් ්‍රවටා උත්තේජනයක් දීමට මේ ජෝගිය සංවිධානය කළත් රාජපක්ෂ පවුලේ ගැටුම උත්සන්නවී කා කොටා ගැනීම යළිත් මෙහිදී සිදුවිය. මේ ජෝගිය සංවිධානය කළේ ගෝටාබේ පාර්ශ්වයේ ජාතිවාදී අඩයයි. එය කවර ජෝගයක් වත්, මේ ජාතිවාදී රංචුව සමඟ සිට ගැනීමට ඒකා අබදධය නියෝජනය කරන කොමියනිස් පක්ෂයෙන් මෙන්ම. ශ්‍රී ලංකා නිහස් පක්ෂෙන් වෙන් වූ දාසේ දෙනාද ප්‍රතික්ෂේප කරතිබුණි. එසේම ගෝටාබේගේ කල්ලියට එරහිව සිටිට බැසිල් රජපක්ෂ පාර්ශවේද මේ රැලිය වර්ජනය කළය. ගෝටාගේ හිට්ලර් ව්‍යාපෘතියට එරෙහි කුබාර වෙල්කම පවා බේදිකාවට ආවේ වැටකඩාගෙනය. නාමල් රාජපක්ෂට සිදුවූයේ ගෝටා පාර්ශවයේ විමල් බීරවංශලා සමඟ වූ ගැටුමෙන් පරාජය වී පල්ලම බැසයන්නටය. රැලියට සහභාගි වූ සුළු පිරිස වූයේ කඩවෙල ආසනයෙන් ඇදගත්, රවශගේ ගෝල බාලෝටික දෙනා පමණය දැන් මහින්ද සුළගට හසු වී සෙනග ගසාගෙන එන්නේ නැත. මෙම ජෝගයේ ප්‍රධාඬයි චරිතය වූ මහින්ද රාජපක්ෂ බරපතල ලෙස අමතකවීමේ රෝගී තත්වයකින් පෙළෙන බව යේ පැහැදිලිවම සටහන් කළේය. තමන්ගේ යුගයේදී රට විකුණාකමින් නීතිය අධිකරණය බල්න්නට දමමින් ගෙනගිය මිනිීමරු පාලන සමය ඔහුට අමතක වී තිබේ. එසේම අද රටේ සිදුවමින් පවතින්නේ මොනවා දැයි, ඔහු හාංකවිසියක දෙයක් නොදන්නා බවද ඔහු සටහන් කළේය. වත්මන් පාලනය ගැන ප්ටපල් බොරු තොගේයක් කියා දැමීමෙන් ඒ පැහැදිලිය. රාජපක්ෂලාගේ පොහොට්ටු සිනය පසු පසගොස් සිටිට බැතිමතුන් අද நන්නත්තාර වී ඇත. තමන් ඇදහූ දෙවියන් පිස්සු කෙලින බව ඔවන්ට ඇස්පනාපිට පෙනෙන්න්නට පටන්ගෙන තිබේ. රටට වත් තවන්ටවත් වැඩක් නැති මේ තක්කඩි රංචු ගැසිම්වලට පැවැත්මක් නැති බව ඊයේ පැහැතිලිවිය. දැනට මේ ඇති සෙස්ස පස්සට.